ශ්‍රේණියේ ගණිතයේ 4 වෙනි පාඩම කාලය තමයි කරන්න යන්නේ. channel එකේ තියෙන සේරම වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරන්න. මේ තියෙන ඔරලෝසුවක්. ඔරලෝසුව ගැන ඔයාලා දන්නවා. මේකේ 12 දක්වා ලකුණු කරලා තියෙනවා. පැයෙන් පැයට ලකුණු කරලා තියෙනවා. මේ 12යි 1යි අතර පොඩි ඉරිකෑලි 5ක් තියෙනවා. මෙතන ඉඳන් ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේක 5න් 5ට දාන්න පුළුවන්. 5 10 මෙතනට දීර්ඝකාලි 10ක් වෙන්න ඕනේ. මේ වතර තිරිකාලි ඇඳලා තියෙනවා. 15 20 25 30 35 40 45 50 55 60. එහෙනම් මේකේ ඉරිකෑලි 60ක් තියෙනවා. පැක් ගමන් කරනකොට මේ කෙටි කට්ට තමයි පැය කට්ට. ඒක යන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. කියන්නේ මේ 4 ඉඳන් 5ට, එක්ක 5 ඉඳන් 6ට, නැත්නම් 6 ඉඳන් 7ට. එක අංකයක් තමයි පැයක් ගත කරද්දී පාස් කරන්නේ. හැබැයි මේ විනාඩි කට්ට, ඊට ටිකක් දිග කට්ට රවුමක් ගමන් කරනවා පැයක් යද්දී 4 ඉඳන් 5 වෙද්දී මෙතෙන්ටම එනවා ආපහු. ඒ කියන්නේ මේ කුඩා ඉරිකෑලි 60ක් පාස් කරනවා. මේකේ රවුමක් යද්දී කුඩා ඉරිකෑලි 60ක් පාස් කරනවා. එහෙනම් මිනිත්තු 60ක් ගත වෙනවා පැය එකක් වෙන්න. ඒ කියන්නේ පැය කට්ට 4 ඉඳන් 5ට පැය එකක් ගමන් කරද්දී මිනිත්තු කට්ට 60ක් ගමන් කරනවා. ඒකින්ද අපිට කියන්න පුළුවන් පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් කියලා. පැය එකක් මිනිත්තු 60කට සමාන වෙනවා. මේ කට්ට තමයි තත්පර කට්ට. මේ මිනිත්තු කට්ට එකක් යනකොට කුඩා ඉකැලි එකක් යනකොට අපි කියනවා 1 මිනිත්තුවක් ගමන් කරා කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට යදී තත්පර කට්ට 60ක් යනවා. ඒ කියන්නේ රවුමක් ගමන් කරනවා. ඒ කියන්නේ මිනිත්තු එකක් කියන්නේ තත්පර 60ක් කියන එක. ඒකත් මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. අපි වෙනවා 4 එක අභ්‍යාසයට. 5ත එක එක ඔරලෝසු මොහොතේ දැක්වෙන වෙලාව පැය මිනිත්තු ආ තත්පර රැසුනේ ලියන්න කියලා තියෙනවා. මේකේ පැය කට්ට එක පාස් කරලා තියෙන. එහෙනම් පැය එකයි. මිනිත්තු කට්ට 15 පාස් කරලා. එහෙනම් මිනිත්තු 15යි. තත්පර කට්ට මෙන්න මේ 58 පාස් කරලා තියෙන 59 ළඟට ඇවිල්ලා. හරියටම 59 කෙලින්නේ නෑනේ. එහෙනම් 58 59 කෙලින්නේ නෑ. එහෙනම් 58 පාස් කරලා තාම ඉන්නේ. එහෙනම් 58යි කියලා ගන්න වෙන්නේ. එහෙනම් පැය එකයි, මිනිත්තු 15යි, තප්පර 58යි. ඒ වෙලාව ලියන්නේ මේ විදිහට. පැය එකයි, මිනිත්තු 15යි, තප්පර 58යි. පළවෙනි එක ලියන්නේ පැය, ඊළඟට මිනිත්තු, ඊළඟට තත්පර. මේ විදිහට තිතක් තියෙනවා කියවද්දී පැය එකයි, පැය එක පසු මේ මිනිත්තු 15යි, තත්පර 58යි කියලා කියවන්න පුළුවන්. රෝමිලක්කන් 2 මේක 8 පහ වෙලා පැය කට්ට ගිහිලා තින්න 9ට ගිහිලා නැහැ. එහෙනම් පැය 8යි. මිනිත්තු කට්ට 29 පාස් කරලා 30ට ගිහින් නැහැ. එහෙනම් මිනිත්තු 29යි. පැය 8යි, මිනිත්තු 29යි. තප්පර කට්ට කීයද පාස් කළා තියෙන 10 11 12 පාස් කළා 13ට ගිහින් නැහැ. එහෙනම් 12යි. එහෙනම් පැය 8යි, මිනිත්තු 29යි, තප්පර 12යි. ඒක මේ විදිහට ලිය හැකියි. පැය 8යි, මිනිත්තු 29යි, තප්පර 12යි කියලා. රොමිලක්කන් 3 බලමු. 10 පව කරලා තියෙන පැය කට්ට. එහෙනම් පැය 10යි. මිනිත්තු එකක්වත් නැහනේ. මිනිත්තු එකටවත් ගිහිල්ලා නැහනේ. එක එකට එක මෙතනනේ. එහෙනම් පැය 10යි, මිනිත්තු 0යි. තත්පර කට්ට 15 පාස් කරලා තියෙන. එහෙනම් තත්පර 15යි. එහෙනම් අපිට දාන්න පුළුවන් 10යි. පැය 10යි, මිනිත්තු නැති නිසා 0.2ක් දාමු. තත්පර 15යි. පැය 10යි, තත්පර 15යි. ඒ විදිහට තමයි කියවන්න වෙන්නේ. රොමිලක්කන් 4ට යනවා. පැය කට්ට 3 පාස් කරලා තියෙන්නේ. මිනිත්තු කට්ට 30 පාස් කරලා තියෙන්නේ. තප්පර කට්ට හරියටම 56ට ගලින් තියෙන්නේ. නා අපිට දැන් මේකි පැය 3යි. තත්පර මිනිත්තු 30යි. තප්පර 56යි. පැය 3යි. මිනිත්තු 30යි. තප්පර 56යි.
එන්න මේ විදිහට ලියන්න පුළුවන් මේ ලිවේ 4 එක අභ්‍යාසයේ උත්තර ටික මේක ඕනනම් ඉස්සරහට බිංදුවක් දාන්න පුළුවන් 8ට ඉස්සරහින් 1ට ඉස්සරහින් 3ට ඉස්සරහින් ඊළඟට අපි වෙලාව ලියන්න යන්නේ අන්තර්ජාතික සම්මත කමේට ඒ කියන්නේ පැය 24 ඔරලෝස් වෙන්නේ ඒ කියන්නේ මොකක්ද අපි හිතමු අලුයම 12 පාන්දර 1 2 3 එහෙම වෙලා උදේ 6 වෙනවා දවසයි දහවල් වෙනවා දහවල් 12 දහවල් 12න් පස්සේ අපි ඊට පස්සේ 1 2 කියලානේ ගණන් කරන්න අවස්වරුවේ 1 2 කියලා ගණන් කරන්න හැබැයි පැය 24 ඔරලෝසු වෙනනම් මෙතන ඉඳන් ගණන් කරන්නේ 13 ඉඳන් කියන්නේ 12ට එකක් එකතුනම් 13යි 12ට දෙකක් එකතුනම් 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි එතකොට උදේ එළි වෙලා උදේ නෙමෙයි මධ්‍යම රාත්‍රී 12 ඉඳන් උදේ එළි වෙලා දවල් වෙලා මධ්‍යහන 12 වෙනවා ඒ කියන්නේ ඉර මුදුන් වන 12 වෙනවා ඊට පස්සේ අපි අන්තර්ජාතික සම්මත ක්‍රමයට 13 ඉඳන් තමයි ගණන් කරන්නේ 13 14 15 16 17 18 කියන්නේ හවස 6 19 20 21 කියන්නේ රෑ 9 22 කියන්නේ රෑ 10 23 කියන්නේ රෑ 11 ඒ විදිහට තමයි ගණන් කරන්නේ එතන මේ උදේ වරුවේ වට ඒවට අපි කියනවානේ පෙරවරු කියලා පෙරවරු වලට අන්තර්ජාතික සම්මත ක්‍රමයට එන්නේ මේකමයි 1 2 3 4 5 තමයි පෙරවරු වලට එන්නේ පස්වරු වලට තමයි මේ 13 ඉඳන් ගණන් හදන්න වෙන්නේ දවල් 12න් පස්සේ එහෙනම් අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියමු පෙරවරු 7:53 පෙරවරු කිව්වොත් මේක වෙනස් කරන්නේ නැහැ පෙරවරු 7 කියන්නේ මේකනේ. හරි උදේ 7. ඒක වෙනස් වෙන්නේ පෙරවරු කිව්වත් අන්තර්ජාතික සම්මත ක්‍රමයට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට 0යි 7යි කියලා දාන්න ඉලක්කම් දෙකකින් ලියන්න ඕනේ. 7 දාලා ඉස්සරහට බිංදුවක් දාන්න ඕනේ. මේ විදිහට 32ක් තියන්න ඕනේ. ඊළඟට මිනිත්තු ප්‍රමාණය දානවා. මිනිත්තු 53. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි අන්තර්ජාතික සම්මත ක්‍රමයට මිනිත්තු දාන්නේ. බැරිලා තප්පරක් දීලා තිබ්බොත් තව 32ක් තියලා තප්පර දානවා මේකෙදි තප්පර දීලා නැහැ මම මේ උදාහරණ ටිකක් කියන්නේ 4 14 2 මේ 4 2 අභ්‍යාස කරන්න කලින් 10 22 නේ ඊළඟට තියෙන්නේ 10 කීවත් පෙරවරු දීලා තියෙන්නේ පෙරවරු නම් මේ විදිහට දානවා ඒකට ඉස්සරහට බිංදුවක් දාන්න ඕනේ හේතුව 10 කියලා ලීවාම ඉලක්කම් දෙකක් හැදෙන නිසා 32ක් දානවා මිනිත්තු ලියනවා මිනිත්තු 22යි පෙරවරු කිසි වෙනසක් කරන්නේ නැතුව මේ විදිහටමයි ලියන්නේ. පස්වරු 2:42. පස්වරු ආවොත් මොකද කරන්නේ? අපි කියව පස්වරු 2 ලියන්නේ මේ විදිහට. ඒකට කලින් එන්නේ 14. නැත්තම් මේකට 12ක් එකතු කරොත් 14 එනවා. එහෙනම් පස්වරු තියෙන ඒ වගේ පැයවලට අපි 12ක් එකතු කරනවා. එතකොට 14ක් එනවා. මේකට 12ක් එකතු කරනවා. එතකොට 14යි. නම් 14 ලියන්නේ මිනිත්තු වලට කිසි වෙනසක් කරන්නේ නැහැ. ඒ විදිහටම ලියනවා. නම් 14යි මිනිත්තු 42 තමයි අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියාමෙන්නේ පස්වරු. නම් පස්වරු වලට තිබ්බොත් මොකද කරන්නේ? 12ක් එකතු කරනවා පැයවලට. මේකත් පස්වරුනේ. එහෙනම් එකටත් 12ක් එකතු කරන්න. 12යි 9යි කීයද? 21යි. එහෙනම් පැයවලට දාන්න 21. මිනිත්තු වලට කිසි වෙනසක් කරන්නේ නැහැ. 33මයි දාන්නේ. ඔන්න මෙතනත් බලන්න රාත්‍රී 9 කියන්නේ 21 පැය 24 ඔරලෝසුවට අනුව. නා 21යි 33 තමයි පස්වරු 9යි 33 අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියන්නේ. ඊළඟට මේකේ අනිත් පැත්ත අන්තර්ජාතික සම්මත ආකාරයට තියෙන එකක් කොහොමද පෙරවරු පස්වරු කියලා ලියන්නේ. 12ට අඩු ඉලක්කමක් නම් තියෙන්නේ ඒක අනිවාර්යෙන් පෙරවරු. එහෙනම් මේක දෙකනේ 12ට අඩුයි. එහෙනම් අපි දානවා පෙරවරු කියලා. පෙරවරු නම් වෙනස් කරන්නේ නැහැ. දෙක ලියනවා හැබැයි ඉස්සරහට බිංදුවක් ලියන්නේ නැහැ. 2:33 පෙරවරු කියලා ලියාම 1:30යි දාන්නේ 32ක් දාන්නේ නැහැ. ඊළඟට 8:24 12ට අඩු නිසා අපි ඒකත් පෙරවරු කියලා දානවා. පෙරවරු 8:24. බලන්න 13 කිව්ව 12ට වැඩි. අන්න 12ට වැඩි නම් ඉස්සරහයක අපි 12ක් අඩු කරනවා. 13න් 12ක් අඩු කරාම 1යි. පස්වරු තමා දාන්නේ 12ට වැඩි ඉලක්කමක් නම් අනිවාර්යෙන් ඒක පස්වරු එකක්.
දොලාට වැඩි එකක් නම් 12ක් අඩු කළා තමයි දාන්නේ 12න් 13න් 12ක් අඩු කරාම 1යි එහෙනම් 5/1 1යි මිනිත්තු වෙනස් කරන්නේ නැහැ මිනිත්තු 12යි බලන්න 13 කියන්නේ 5/1 නේ එකට කෙලින් තියෙන්නේ එතකොට 18 කියන්නේ 12ට වැඩි එකක් ඒකෙන් 12ක් අඩු කරනවා 12න් අඩු කරාම 6යි 18 කියන්නේ 12ට වැඩි එකක් නිසා අනිවාර්යෙන් 5/5 5/5 6යි 18න් 12ක් අඩු කරාම 6යි ඉස්සරහට බිංදුවක් දාන්නේ නැහැ දැන් පෙරවර 5/5 ලියද්දී එකාංකෙන් ලියන්න පුළුවන් එකාංකයක් එනේවා අංක දෙකක් આવොත් දෙකක්ම ලියන්න ඕනේ නම් 5/5 6යි 18න් 12ක් අඩු කරාම 6නේ 6 දැම්මා තිතක් දැම්මා මිනිත්තු වෙනස් කරන්න නැතුව ඒ විදිහටම ලීවා ඊළඟට 22 12ට වැඩිනේ එහෙනම් එන්නේ 5/5 මේකෙන් 12ක් අඩු කරනවා 12ක් අඩු කරාම කීයද 10යි 5/5 10යි 53 ඒ විදිහටම දාන 5/5 10යි 53යි මෙන්න මේ විදිහට තමයි අන්තර්ජාතික සම්මත ක්‍රමයේ තියෙන ඒවා පෙරවරු 5/5 විදිහට ලියන්නේ එක්කෝ පෙරවරු 5/5 විදිහට තියෙන ඒවා අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියන්නේ අපි යනවා 4/2 අභ්‍යාසයට එක වගුවක් තියෙනවා පණ්ඩානායක ජාත්‍යන්තර ගුවන්තොට පෙළින් පිටත් වෙන ගුවන් යානමේ තියෙන්නේ පැය 12 ක්‍රමයට හා සම්මතාකාරයට වෙලාව ලියන්න ඕනේ කුවාලාලම්පුර වලට පෙරවරු 7යි 5ට එකක් පිටත් වෙනවලු පෙරවරු නම් සම්මතාකාරයට ලියද්දිනුත් මේ 0.7 මේ විදිහටම දානවා 32ක් දානවා මිනිත්තු වෙනස් කරන්නේ නැහැ ඒක විදිහටම දානවා එහෙනම් මේක 7.5 පෙරවරු 7.5 සම්මතාකාරයට ලියන්නේ මේ විදිහට ත්‍රිවේන්ද්‍රම් වලට පිටත් වෙන ගුවන් යානයේ සම්මතාකාරයට සම්මත වෙලාවෙන් 8.25ට පිට වෙන්නේ මෙතන 8 නම් ඒක පෙරවරු 12ට වඩා අඩු එකක් නම් පෙරවරු නා අපි ලියන්නේ පෙරවරු පෙරවරු 8 මේ විදිහටම ලියනවා ඉස්සරහින් බිඳුව දාන්නේ තිතක් දානවා 25 8.25 මේ විදිහට ලියන්නේ සිංගප්පූරුවට පිට වෙන එක 5/5 7යි 10ට අන්න 5/5 කියලා තියෙන්නේ 5/5 නා අපි කරන්නේ මේකට 12ක් එකතු කරනවා හරි 4 12ක් එකතු කරොත් කීයද 19යි නම් මෙතෙන්ට එන්නේ 19 මිනිත්තු වෙනස් කරන්නේ නැහැ 32ක් දාලා මිනිත්තු 10 මිනිත්තු 10 ඒ විදිහටම ලියනවා එහෙනම් 19යි 10 සම්මතාකාරයට මේ විදිහට ලියන්නේ તો 19යි 15 සම්මතාකාරයට දීලා තියෙන පෙරවරුද 5/5ද කියලා හොයන්න ඕනි 12ට වැඩි නම් අනිවාර්යෙන් 5/5 12ට වැඩි යගයක් තියෙනවනේ අපි දාන්නේ 5/5 කියලා ඒ වගේම 12ට වැඩි නම් 12ක් අඩු කරන එක කරන්නේ 19න් 12ක් අඩු කරන්න තොර 7යි 3ක් දාන්න මේ 15 මෙහෙම්මම දානවා 7යි 15 මේක පෙරවරු පෙරවරු 10 තියෙන්නේ එහෙනම් 10 ඒ විදිහටම ලියනවා 12ක් එකතු කරන්නේ නැහැ 5/5 තිබ්බොත් තමයි 12 එකතු කරන්නේ මිනිත්තු ගාන ඒ විදිහටම දා 32ක් දාලා මිනිත්තු ගාන වෙනස් කරන්න නැතුව දානවා කරච්චි වලට පිටත් වෙන ගුවන් යානේ 19.55 සම්මතාකාරයට දීලා තියෙන්නේ 19 කියන්නේ 12ට වැඩි එකක් 12ට වැඩි එකක් දීලා තිබ්බොත් 5/5 උත්තරේ එන්නේ 5/5 12ට වැඩි නම් අපි කරන්නේ 12ක් අඩු කරන එක 19න් 12ක් අඩු කරාම 7යි තනි ඉලක්කමින් දාන්නේ 5/5 කියලා ලියද්දී 7යි මේ 55 මෙතන දානවා 7යි 55 ඊළඟ ඩුබායි වලට යන්නේ 5/5 6යි 45ට 5/5 නම් මේකට 12ක් එකතු කළා තමයි මෙතන ලියන්නේ 6ට 12ක් එකතු කරාම 18යි 18 මෙහෙම දානවා 32ක් දා ගන්නවා 45 මෙතන ලියා ගන්නවා 18යි 45 පැරිස් වලට 8ට තමයි ගුවන් යානේ යන්නේ මෙතන 32ක් තියෙන සම්මතාකාරයෙන් දීලා තියෙන්නේ 12ට වඩා අඩු නම් අනිවාර්යෙන් පෙරවරුවක් පෙරවරු 12ට වඩා අඩු නම් මෙතන පෙරවරු කියලා දානවා එතකොට 12ට වඩා අඩු එකක් නැහැ ඒක වෙනස් කරන්නේ නැහැ මෙතන 8 දානවා ඉස්සරහට බිංදුව දාන්නේ තනි ඉලක්කමින් ලියනවා 1/3ක් දානවා මෙතන නම් බිංදු දෙක දැම්මට කමක් නැහැ මිනිත්තු මේ විදිහට ලියනවා ඊළඟ ලන්ඩන් වලට යන්නේ පෙරවරු 11යි 10ට පෙරවරු දීලා තිබ්බොත් අපි 12ක් එකතු කරන්නේ නැහැ 5/5 දීලා තිබ්බොත් තමයි 12ක් එකතු කරන්නේ පෙරවරු නම් මේ 11 මේ විදිහටම දානවා 32ක් දා ගන්නවා මිනිත්තු 10 මෙතනින් ලියා ගන්නවා බැංකොක් වලට යන්නේ 20යි 30ට 12ට වඩා වැඩි එකක් වැඩි එකක් නම් අපි දාන්නේ 5/5 කියලා
දොළහට වැඩි නම් දොළහක් අඩු කරනවා විස්සෙන් දොළහක් අඩු කරාම අටයි මේ මිනිත්තු තිය මේ විදිහටම දාන එක තිතයි දාන්නේ නම් පස්වර අටයි තිය කියලා එන්නේ සම්මතාකාරයෙන් 20යි 30 තියෙන එක පස්වර එකයි 25 සම්මතාකාරයට ලියන්න තියෙනවා පස්වරු නම් අපි 12ක් එකතු කරනවා එකට 12ක් එකතු කරාම 13යි 32ක් දානවා මිනිත්තු 25 මේ විදිහට දානවා නම් 13යි 25යි මෙන්න මේ විදිහට තමයි 4-2 අභ්‍යාසයේ පළවෙනි වගුව සම්පූර්ණ කරාට පස්සේ උත්තර ටික එන්නේ හතර දෙක අභ්‍යාස දෙවැනි ප්‍රශ්නය කොටුව දුම්බර ස්ථානයේ පෙරවරු 10:30ට පිටත් වන උඩරට මැණිකේ දුම්බිය පස්වරු 5:40ට බදුල්ලට ළඟාවේ මට නියමිත අන්තර්ජාතික සම්මත ක්‍රමයට වෙලාවල් ලියලා මේක ලියන්න කියනවා මේක ලියම අන්තර්ජාතික සම්මත ක්‍රමයට පෙරවරු 10:30 පෙරවරු නම් අපි 12ක් එකතු කරන්නේ 10 මෙහෙමම ලියනවා මේ විදිහට 32ක් දානවා මිනිත්තු 30 මේ විදිහට ලියනවා නම් මේ විදිහට ලියවෙන්න ඕනි 10 32 30 සම්මතාකාරයට මේ විදිහට ලියන්නේ පෙරවරු 10යි 30 ඒක ළඟා වෙනවලු පස්වරු 5යි 40ට පස්වරු නම් 12ක් එකතු කරනවා 5ට 12ක් එකතු කරාම 17යි 32ක් දානවා 40 මේ විදිහට දානවා එහෙනම් මේක මකල මේ විදිහට ලියන්න ඕනි 17 32 දානවා 40 දානවා නම් 17යි 40ට තමා බදුල්ලට ළඟා වෙන්නේ අන්තර්ජාතික සම්මත ආකාරයට තමා අපි ලියලා දැක්වේ ඊළඟ තියෙන පෙරවරු 11ට ආරම්භ වෙන තාග ප්‍රධාන උත්සවය පස්වරු 2:30ට අවසන් වීමට නියමිතය පෙරවරු කීව 12ක් එකතු කරන්නේ නැහැ මේ විතර 11 දාලා 32ක් දාලා බිංදු 2 දානවා තුර අන්තර්ජාතික සම්මත ආකාරයට ලීව වෙනවා 11 32ක් දැම්ම බිංදු 2 පෙරවරු එකල අන්තර්ජාතික සම්මත ආකාරයට මේ විදිහට ලියන්නේ පස්වරු 2:30 තියෙන පස්වරු කීව තන 12ක් එකතු වෙනවා 2ට 12ක් එකතු වෙනවා 14 14:30 නම් 14:30ට තමා 2:30 කියන්නේ 14:30 14:30ට තමා අවසන් වීමට නියමිත සම්මතාකාරයට පස්වරු 2:30 ලියවොත් 14:30 කියලා තමයි එන්නේ. ලා රෝමිලා කන්තුන පෙරවරු 11:30ට පෙරවරු කීවොත් අපි දොළහක් එකතු කරන්නේ මේක මේ විදිහම ලියනවා 32ක් දාලා 11:30 ලියනවා. 11:30ට ආරම්භ වෙන ගණිතයේ ප්‍රශ්න පත්‍රය පස්වරු කීවොත් 12ක් එකතු කරන්න ඕනේ. එකට 12ක් එකතු කරොත් 13 13යි 30 නම් 13යි 30ට අවසන් වෙනවා. පස්වරු 1:30 කියන්නේ 13යි 30. 13 32ක් 30ට අවසන් වෙයි. මෙන්න මේ විදිහට තමයි සම්මත ආකාරයට වෙලාවල් ලියලා මේ ටික ලියන්නේ. හතර දෙක අභ්‍යාස තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මේවා ටික සම්මත ක්‍රමයට තමයි දීලා තියෙන පැය 22 ක්‍රමයට අපිට ලියන්න කියනවා සම්මත ක්‍රමය කියන්නේ අතරම පැය 24 ක්‍රමේ පැය 12 ක්‍රමයට ලියද්දි මෙතන 8 නම් තියෙන්නේ අපි 12ක් අඩු කරන්නේ 12ට වැඩි එකක් නම් තමයි 12ක් අඩු කරන්නේ 8 නම් තියෙන්නේ 8 මේ පෙරවරු එකක් 12ට වඩා අඩු නම් පෙරවරු එක එහෙනම් දානවා පෙරවරු කියලා 8 නම් 8මයි දාන්නේ තනි ඉලක්කමෙන් දානවා තිතක් දානවා 32 දා ගන්නවා 8:32 මෙතනත් එහෙමයි පෙරවරු මෙතන කැලින්ම 8 තියෙන 8:02 දානවා ලිප ගිනි මොලවන වෙලාව සමතාකාරයට 12ට වැඩි එකක් එහෙනම් අපි දාන්නේ පස්වරු කියලා 12ට වැඩි එකක් නම් 12ක් අඩු කරනවා 20ෙන් 12ක් අඩු කරාම 8යි මෙතන 18 ලියා ගන්නවා මෙතන 8 12ට වඩා අඩුයි එහෙනම් පෙරවරු කියලා දාන්නේ පෙරවරු 8 ඒ විදිහම දානවා 8යි දාලා 32ක් දානවා 16 12ට වඩා අඩු නම් 12ට වඩා වැඩි නම් 12ක් අඩු කරනවා 16ෙන් 12ක් අඩු කරාම 4යි එහෙනම් 4 කියලා මේ විදිහට දාන්නේ
ඒකත් ඒක එතකොට පස්වරු වෙනවා හේතුව ඇයි 12ට වඩා වැඩි ඉන්නේ නම් පස්වරු කියලා ඉස්සරහින් ලියන්නත් ඕනේ පස්වරු 4 පෙරවරු 8 ඉඳන් පස්වරු 4 දක්වා තමයි රෝගීන්ට ප්‍රතිකාර කරන කාල සීමාව වෙන්නේ මේක 11 තියෙන්නේ 12ට වඩා අඩු නම් පෙරවරු කියලා දාන්න පෙරවරු 11 දැම්මොත් 11 තිතක් දානවා 30 මෙහෙම දානවා 12ට වඩා වැඩි නම් පස්වරු 15 තියෙන්නේ එහෙනම් පස්වරු කියලා දානවා 12ට වඩා වැඩි නම් 12ක් අඩු කරනවා 15ෙන් 12ක් අඩු කරාම 3යි 3යි 45 කියලා දාන්න උත්තරේ එහෙනම් මෙන්න මේ විදිහට තමයි උත්තර ටික එන්නේ අපි යනවා 4 3 අභ්‍යාසයට මිනිත්තු වලින් තියෙනවා තප්පර කරන්න තියෙන්නේ අපි කියවා මිනිත්තු එකක් කියන්නේ තප්පර 60යි කියලා කියන්නේ මිනිත්තු කට් එකක් යද්දී තප්පර කට් 60ක් යනවා එහෙනම් මිනිත්තු එකක් කියන්නේ තප්පර 60ක් කියන එක මිනිත්තු එකක් සමාන වෙනවා තප්පර 60කට නම් මිනිත්තු 8ක් කියන්නේ තප්පර කීයක්ද කියලා හොයන්න 8 60ෙන් ගුණ කරන්න ඕනි 8 60ෙන් ගුණ කරාම උත්තරේ එන්නේ 480යි නම් තප්පර 480යි ඊළඟ මිනිත්තු 30ක් කියන්නේ තප්පර කීයක්ද කියලා බලන්න 60 ගුණ කරන්න ඕනි 30ෙන් 60 30ෙන් ගුණ කරාම කීයද 1800යි එහෙනම් තප්පර 1800යි කියලා උත්තරේ එනවා මෙන්න තප්පර කරාම එන විදිය මිනිත්තු 1ක් කියන්නේ තප්පර 60යි මිනිත්තු 8ක් කියන්නේ තප්පර 480යි මිනිත්තු 30ක් කියන්නේ තප්පර 1800යි මිනිත්තු 20 තප්පර කරන්න එහෙනම් 20 ගුණ කරන්න ඕනේ 60ෙන් 20 8ෙන් ගුණ කළා උත්තරේ බලන්න 1200ක් එනවා එහෙනම් තප්පර 1200යි මිනිත්තු 20ට මිනිත්තු 38ට 60 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ මිනිත්තු එකක් කියන්නේ තප්පර 60ක් දැන් 38ක් කියන්නේ කොච්චරක්ද කියලා බලන්න 38 60ෙන් ගුණ කරන්න 2280යි කියලා එනවා තප්පර 2280යි මිනිත්තු 48ට තප්පර කීයක් තියෙනවද කියලා බලන්න 48 ගුණ කරන්න 60ෙන් තුරෙන 2880යි කියලා 2880යි මෙන්න උත්තර ටික අපි දන්නවා මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක් කියන්න එහෙනම් මිනිත්තු තප්පර කරන්න 60ෙන් ගුණ කරලා උත්තරේ දාන්න ඕනි 4 4 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තප්පර වලින් දීලා තියෙනවා මිනිත්තු කරන්න මිනිත්තු එකට තප්පර 60යි කියන්න අපි දන්නවනි එතකොට තප්පර මිනිත්තු කරන්න ඕනි 60ෙන් බෙදන එක 60 8ෙන් බෙදුවාම 1යි එහෙනම් තප්පර 60ක් කියන්නේ මිනිත්තු 1යි තප්පර 120 මිනිත්තු කරන්න නම් 120 60ෙන් බෙදන්න එතකොට එන්නේ මිනිත්තු 2යි කියලා 120 60ෙන් බෙදුවාම 2යි තුන්වෙනි ප්‍රශ්නේ තප්පර 240 මිනිත්තු කරන්න නම් 240 බෙදන්න ඕනේ 60ෙන් 240 60ෙන් බෙදන්න එතකොට එන්නේ 4යි කියලා මිනිත්තු 4යි තවත් ගැටලු තුනක් තියෙනවා තප්පර 360ෙන් බෙදමු 360ෙන් බෙදුවාම එන්නේ 5යි කියලා එහෙනම් තප්පර 300ට මිනිත්තු 5ක් තියෙනවා ඊළඟට 1200 60ෙන් බෙදන්න 60ෙන් බෙදාම එන්නේ 20යි කියලා එහෙනම් තප්පර 1200ක් කියන්නේ මිනිත්තු 20යි කියන එක තප්පර 3600 බෙදන්න 60ෙන් ඒතර උත්තරේ එන්නේ 60යි එහෙනම් තප්පර 3600යි කියන්නේ මිනිත්තු 60යි කියන එක මෙන්න මේ විදිහට තමයි මේකේ උත්තර ටික ආවේ එහෙනම් තප්පර මිනිත්තු කරන්න අපි 60ෙන් බෙදෙන එක තමයි කරන්නේ 4 4 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ තප්පර හා මිනිත්තු වලින් ලියන්න මිනිත්තු හා තප්පර කරන්න තප්පර 75ක් තියෙන්නේ අපි දන්නවා තප්පරයක් කියන්නේ මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක් කියන එක එහෙනම් මිනිත්තු තප්පර මිනිත්තු කරන්න 60ෙන් බෙදන්න ඕනි 75 බෙදමු 60ෙන් 75ට 60 ඒවා එකක් තියෙනවා
එක්වරක්කට 60යි 75න් 8ක් අඩු කරාම 15යි එහෙනම් මිනිත්තු 1යි තප්පර 15යි තමයි උත්තරේ එන්නේ මිනිත්තු 1යි තප්පර 15යි මිනිත්තු 1යි තප්පර 15යි කියලා තමයි උත්තරේ එන්නේ මොකද 75ට 8 1යි තියෙන්නේ තව 15ක් ඉතිරි වෙනවා මේ ඉතිරි වෙන ගාන තමයි තප්පර මේක තමයි මිනිත්තුව තප්පර 100 ඒකත් 60න් බෙදමු 60න් බෙදන්න 100ට 60 1යි 1ක් 60 60යි 100න් 60ක් අඩු කරාම 40යි එහෙනම් ඉතිරි වෙන්නේ 40ක් එකක් එනවා බෙදාම එහෙනම් මිනිත්තු 1යි තත්පර 40යි මිනිත්තු 1යි තත්පර 40යි කියලා තමයි උත්තරේ එන්නේ ඉතිරි වෙන ගාන තමයි තත්පර විදියට තියන්නේ මේක බෙදලා යන ගාන මිනිත්තු කරනවා 350 බෙදන්න ඕනේ 60න් 60 දෙකක් තියෙනවා දෙවරක් 8 120 105න් 120ක් අඩු කරාම 30යි නම් මිනිත්තු 2යි ඉතිරි වෙනවා තත්පර 30ක් මිනිත්තු 2යි තත්පර 30යි ඊළඟ තත්පර 200 200 බෙදන්න 60න් 3ක් තියෙනවා 3ක් 8 කීයද 180යි 200න් 180ක් අඩු කරාම 20යි එහෙනම් ඉතිරි වෙනවා 20ක් මිනිත්තු 3යි තත්පර 20යි 250 බෙදන්න ඕනේ 60න් 60න් බෙදාම 4ක් තියෙනවා 60ව 4න් ගුණ කරන්න 250 මෙන් 240ක් අඩු කරාම 10ක් ඉතිරි වෙනවා එහෙනම් තත්පර 10ක් තමයි ඉතිරි වෙන්නේ මිනිත්තු 4යි තත්පර 10යි 6 වෙනි එක තත්පර 325 බෙදන්න ඕනේ 60න් 60ව 5ක් ඇති පසර බිඳුව බිඳුවයි 4 5 30යි 325න් 300ක් අඩු කරාම 25යි ඉතිරි වෙන්නේ ඉතිරි 25 තමයි තප්පර එහෙනම් මිනිත්තු 5යි තප්පර 25යි මිනිත්තු 5යි තප්පර 25යි එන්න මේ විදිහට තමයි උත්තර ටික එන්නේ බෙදුවාම ලැබෙන අගය තමයි මිනිත්තු ගාන ඉතිරි වෙන අගය තමයි තප්පර ගාන විදිහට අපි ලියන්නේ පය එකක් සමානයි මිනිත්තු 60කට මිනිත්තු 60ක් කියන්නේ තප්පර කීයක්ද කියලා බලන්න මිනිත්තුකට තප්පර 60ක් තියෙන්නේ 60 60න් ගුණ කරනවා එතකොට එන්නේ 3600යි පයකට තප්පර තියෙනවා 3600ක් අපිට පය මිනිත්තු කරන්න තියන්නේ පය එකක් කියන්නේ ඇත්තටම මිනිත්තු 60ක් පළවෙනි එකේ ගැලීම් සටහන තමයි පිරෙවේ මේ හතර පහ අභ්‍යාසෙ පය එකක් කියන්නේ ඇත්තටම මිනිත්තු 60ක් මෙතන දීලා තියෙනවනේ එක 60න් ගුණ කරොත් 60මයි එන්නේ පය මිනිත්තු කරන්න 60න් තමා ගුණ කරන්නේ. උතුර 2 60න් ගුණ කරන්න ඕනි. 2 60න් ගුණ කරාම 100 20 එනම් පය දෙකට මිනිත්තු 120ක් තියෙනවා. පය තුනට 60ව 3ක් 3 60න් ගුණ කරන්න. උතුරෙන් 180යි. කියන්නේ මිනිත්තු 180යි. පය පහට මිනිත්තු කීයද කියලා බලන්න 5 60න් ගුණ කරන්න. තොර මිනිත්තු 300යි. පය 12ට මිනිත්තු කීයද කියලා බලන්න 12 60න් ගුණ කරන්න. තුරෙන්නේ කීයද? 720යි. පය 24ට මිනිත්තු කීයද කියලා බලන්න 24 ගුණ කරන්න ඕනි 60න් තුරනවා 1140යි කියලා. එහෙනම් පයයකට මිනිත්තු 60ක් තියෙනවා. පය මිනිත්තු කරන්න අපි 60න් ගුණ කරනවා. තුර මිනිත්තු වලින් අගේ එනවා. එහෙනම් 4 5 අභ්‍යාසෙත් කරා මේ පාඩේ මිත්‍රි කොටස 4 6 අභ්‍යාසින් නම් ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ. ඒකත් අනිවාර්යෙන් බලන්න.